ವರಲಸಕ ಪೋಷಣೀಯ ಆರಕ್ಷಕೆಯ ಸೊಬಾಸಿಲೋ ನ್ಯಾಚುರಲ್ ಬ್ಲ್ಯಾಕ್ ಶೈನ್ ಶಾಂಪೂ. තමන්ට හිමි බලතල ප්‍රකාරව පළාත්පාලන ආයතන සඳහා වූ කොට්ටාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේ ඉකුත් නොවැම්බර් 1 වනදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි. පළාත්පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව 4000 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේද තීරණය කර ඇති පසුබිමකයි මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කරන ලද්දේ. ජයලත් රවි දිසානායක, WMMR අධිකාරී කේ තවලිංගම් සහ අයියේ හමීඩ් යන අය එහි සෙසු සමාජිකයින් වනවා. පත්කරන ලද කොමිසමේ අරමුණු සම්බන්ධයෙන් ඊයේ එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස අදහස් පළ කළා. අපට පැවිදිච්ච රාජකාරිය තමයි මේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 4000 පමණ වන සංඛ්‍යාවකට අඩු කරන්නේ. ඒ කියන්නේ නිශ්චිතම 4000 නෙවෙයි, මේක ඉස්සරහට වු 4500, එහෙම නැත්නම් 4800 ඒ වගේ ගාණක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිකන් සාමාන්‍ය භාෂාවට කිව්වොත් 4000ක් 5000ක්. මින් පෙර සිදු කළ සීමා නිර්ණ සම්බන්ධයෙන් කමිටුවේ නිරීක්ෂණ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා මහතා මෙලෙස අදහස් පළ කළා. ඒ සීමා නිර්ණය කොමිෂන් සභා මේ සීමා නිර්ණය කරලා තියෙන එක අපේ නිරීක්ෂණය. ඒක අර තවත් අර වාර්ගික ආගමන තත්ත්වයට එහාට ගිහිල්ලා කුලපදනමත් අරගෙන තියෙනවා. ඔය බලංගොඩ බහු ආසනයක් කරේ කුලපදනම් මත, කඩු ගන්නවා බහු ආසනයක් කරේ කුලපදනම් මත. උතර ගම්පහ 59 වෙනකොට තිබුණේ ආසන 6යි දිස්ත්‍රික්කේ, ඒක 12ක් කරේ විවිධ කුලපදනම් මත. අම්බලංගොඩ බලපිටියේ තිබුණ එක ඊට පස්සේ අම්බලංගොඩ බලපිට රත්ගම කියලා ආසන වුණේ ඒ පදනම් මත. මෙහෙම බැලුවම ආර්ථික පදනම, මිනිසුන්ගේ සංස්කෘතික පදනම් මත යම් දේවල් කරන එක හරි. ඒත් මේක සමාජයට හිතකර නොවන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවයි කියන නිරීක්ෂණයක් තමයි කොමිසම බාර තියෙන්නේ. ව්‍යවස්ථාව තුළ තියෙනවනම් ඒ වාර්ගික ආගමික පදනම මත ඒව රැඳෙන ඒව ලියාපදිංචි කිරීමට දැනටත් කොමිසභාව ක්‍රියා කරගෙන ලියාපදිංචි පක්ෂ සම්බන්ධෙනුත් අපි ඉදිරි කාලේ එකින් එක අරගෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා සුසු තීන්දුව ගන්න කොමිසභාව බලාපොරොත්තු වෙනවා. ඒත් සමහර ඡන්ද පොරවල් හදන්න ගියාම ඒක ඡන්දව ගාම්සේවක කොටස සමහර දෙකට කැඩිලා. සමහර වතු වල තියෙනවා එකම වත්ත ඡන්ද පොරවල් හතරකට යන්න ඕන. ඒතර මේවා එක සීමා නිර්ණයකින් කරනවන මේ අතර සාකච්ඡා කරලා ඒවයි තියෙන ගැටලු හඳුනගෙන මේ තියෙන ගැටලු අවම කරගන්න හෝ අවසන් කරගන්න පුළුවන්. කෙසේ වෙතත් ඇතැම් පාර්ශ්ව මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. සීමා නිර්ණය කමිටුව පත් කිරීම සහ මැතිවරණ කල් දැමීම අතර පවත් සම්බන්ධයේ කතරම්ද යත් ඒ කොත්තමල්ලි සහ වලාකුළු අතර පවත්නා ආකාරයේ දුරස්ත සම්බන්ධයක් නොවේ පවතින්නේ කොත්තමල්ලි සහ වෙනිමල් ගැට අතර කතරම් සම්බන්ධයක් සමීප සම්බන්ධයක් තියෙන්නේද ඒ හා සමාන සමීප සම්බන්ධයක් මේ සීමා නිර්ණය කමිටුව පත් කිරීම සහ ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා වන සීමා දින නිර්ණය කිරීම අතර පවතිනවා. එම නිසා අපි තරයේ බැහැර කරනු ලබනවා මෙම ජාතික කමිටුවේ සභාපතිවරයා කරන ලද ප්‍රකාශය. පුදුම සහගත කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ සීමා නිර්ණය කමිටු පත් කිරීම සඳහා රජය මගින් යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලබනවා. නමුත් මේ ප්‍රතිපත්ති තීරණයට පාදක වුනේත් ජාතික මේ දැනට පවත්නා ජාතික සීමා නිර්ණය කමිටුවේ සභාපති වන මහින්ද දේශප්‍රිය මහත්මයාගේ ඉල්ලීමක්. ඉතින් අපිට පුදුමයි තරුණ අරගලය මගින් නිර්මිත කරුණු සඳහා යම් පක්ෂපාතීත්වයක් දක්වමින් එමෙන්ම නිරන්තරයෙන්ම මැතිවරණ කල් දැමීම පාපයක් යැයි ප්‍රකාශ කරමින් ඒ මන්ත්‍රණයම නිමන්ත්‍රණය කරනු ලබන වර්තමාන ජාතික සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයාම පැවසීම මෙම තීරණය මැතිවරණ කල් දැමීම සඳහා හේතු නොවන බවට එය කිසිසේත්ම පිළිගත නොහැකි කාරණයක්. ආදිවාසී නායක ඌරුවර්ගී වනිලැත්තන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පෙන්වා දුන්නේ ජාතික ලැයිස්තුවෙන් හෝ ආදිවාසී නියෝජිතයෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කළ යුතු බවයි. ආණ්ඩුවට යෝජනාවකුත් මන්දු කරුවා මේ ආදිවාසී මිනිස් ගැජුන්නේ තිබෙන ගැටලු ගැන කතා දමන්න පාර්ලිමේන්තුවේ වෙනම මේ ඇමති ඌරෙක් හරි අමාත්‍යාංශයක් හරි මොන එකක් හරි තිබෙන්න ඕනි කියලා. මේ රටේ මුල්ම අයිතිය තිබෙන මේ මිනිස් ගැජුන්ට කතා දමන්න මොන එකෙක්වත් කොදුයි. මිනිස් ගැජු මේ අයින් පොජ්ජ මන්දු කරපු මොන එකෙක් හරි ඉඳිනවා නම් ඇමති ඌරෙක් മന്ത്രി ඌරෙක් එයාටන්ට මේ රටේ තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු කියන එකෙන් ඒ අත්තන්ට අවස්ථාව ඇනෝ කලනවා. මේ පරම්පරාවෙත් මොනෙකෙකුට හරි ඒ අයිතිය තිබෙන්න ඕනේ.